මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාටවලින් මතින් ඕනේ දස්ථාන 19 ජනවාරි මාසේ පළවෙනි ඉඳලා කාබන් බද්ධ ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ රථවාහනවල ඉන්ධන දහනය සැල්කිල්ලට ගෙන කාබන් බද්ධ අය කිරීම සිදු වෙනවා. මේක දන්නම් 2018 අංක 35 මුදල් පනත මගින් තමයි අය කිරීම කරනු ලබන්නේ. මේකේ අය කරන්නේ අවුරුදු 5ට වඩා අඩු අවුරුදු 5යි 10යි අතර වාහන සහ අවුරුදු 10ට වඩා පැරණි වාහන කියන කාණ්ඩ තුනක් යටතේ ගාස්තු වෙනස් වෙනවා. අවුරුදු 5ට වඩා අඩු ඝන සෙන්ටිමීටර් එකට 35ක් වෙන්න අය වෙනවා. ඒ අනුව බලද්දී අපි ගත්තොත් අවුරුදු 5ට වඩා අඩු වාහනයක ඉන්ජින් ජාරිතාවේ 18 වඩා අඩු නම් රුපියල් 250ක් තමයි අවුරුද්දට වැය කරන උදාහරණයක් වශයෙන් ගත්තේ. මේ වාහන බද්ධ අය කරනු ලබන්නේ ආදායම් බලපත්‍ර ලබා ගන්න අවස්ථාවේදී. ඒක ආදායම් බලපත්‍ර ලබා ගන්න අවස්ථාවේදී සියලුම ප්‍රාශ්‍රයකම් කාර්යාලවලින් ඊට අමතරව පළාත් මෝටර රථ කොමසාරිස් තුමන්ලා හරහා ඒ පළාත් සභාවලින් මේක අය කිරීම කරනු ලබනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් මෙම වර්ෂයේ සිට මේ ක්‍රියාත්මක කරන නිසා මේ වර්ෂයේදී පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේදී මේ ගැන සොයා බැලීමක් කරන්නේ නැහැ. නමුත් අනිවාර්යෙන්ම මේක ලබන වර්ෂයේ, ඒ කියන්නේ 2020 වර්ෂයේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී 2019 වර්ෂයේ කාබන් බද්ධත් 2020 වර්ෂයට අදාළ කාබන් බද්ධත් අය කිරීම සිදු කරන ලබන නිසා 2019ට අදාළ කාබන් බද්ධ ආදායම් බලපත්‍රය ලබා ගන්න අවස්ථාවදී නෙමෙයි ඊට පසු වුණත් ගෙවීමට ඉඩකඩ සලසා තියෙනවා.